ආයුබෝවන් මේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් නැක් නෙමෙයි හැබැයි සිලොන් ටී මේ සාමාන්‍යයෙන් මෙහෙම වැඩක් වෙනවා මොකද ටීවී එකක් හරි රේඩියෝ එකක් හරි පත්තරයක් හරි YouTube එකක් හරි Facebook channel එකක් හරි එහෙම නැත්නම් page එකක් හරි මොකක් හරි එහෙම නැත්නම් මිනිහෙක් හරි දිගට 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 අපි එකට වැඩ කිරීම හරහා සරලව කරලා මම ගන්නවා මගේ channel එක දිගට 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 බලනකොට එම හැදෙනවා මේ අපිට අපිට කැමති අපි බලන්න ආස සහ අපේ වීඩියෝස් එක්ක බැඳිලා ඉන්න පිරිසක් ඒත් එක්කම subscribers ලා ගන්න වැඩි වෙනකොට viewers ලා ගන්න වැඩි වෙනකොට අනිත් පැත්තෙන් එනවා තව එක එක offers ඒ අතරේ එක එක political game උත් එනවා ඒක ගත්තොත් ඉවරයි ඒ කියන්නේ channel එකේ සහ මිනිහගේ සොහොන්කොත හදාගන්න ලෑස්ති වෙලා ඒ කොන්ත්‍රාත් ගන්නවා නම් ගන්න ඕනේ මිනිස්සු විශ්වාසය තිබ්බට පස්සේ ඒ මිනිසුන්ගේ විශ්වාසයත් එක්ක සෙල්ලම් කරනවා කියන එක පුතෝ ලේසි පහසු වැඩක් නෙවෙයි ඒ අතරේ නෝ තව තව එක එක જાති ඔය බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් වගේ අරක විකුණලා දෙන්න මේක විකුණලා දෙන්න මේ මේ මේක මේ අලුත් වැඩක් එහෙම වැඩක් මෙහෙම වැඩක් කිය කිය එහෙම කියන ඒවත් තියෙනවා ඒවා එක එක වෙලාවට කතා කරලා කියලාත් තියෙනවා සමහර ඒවා දන දනම එහෙම අහුවෙන අය ඉන්නවා ඒ කියන්නේ මේක ගේම් එකක් මේ ගේම් එක ප්‍රොමෝට් කරා ඒ ගේම් එකේ අපේ පංගුව අපි සාක්කුවේ දාගත්තා චැප්ටර් ක්ලෝස් කියන්නේ අහුවෙන එකෙක් අහුවයන් බේරෙන එකෙක් බේරයන් අපේ වැඩේ ඉවරයි අපිට තියෙන්නේ අපිව බලලා අපේ අපිව subscribe කළා අපේ viewers ලට අපි කෙරෙහි තබා තිබෙන විශ්වසනීයත්වය සහ අපි කෙරෙහි තබා තිබෙන ආදරය ගෞරවය කියන එක දඩමීම කරගෙන විකුණලා කතන්දර ඉවර කරලා දාන්නේ. එහෙම නැත්නම් සමහරවිට ඇත්තටමත් ඒ ප්‍රොමෝට් කරන අය දන්නේ නැහැ. ඒ කියන්නේ තමන් අහුවෙලා කියලා. මිනිසුන්වත් අන්දනවා. ඊට කලින් තමනුත් ඇන්දිලා. ඔයාලා මේ මම කියන මොනවා හරි එකක් හරි පුද්ගලයෙක් ගැන හරි විශ්වාසය තිබ්බාම ඒ කියන ඒවා gediya pitin gilinn epa. ඒ කියන්නේ රෙද්ද පෙන්නපුවම කපලා මහලා ඇඳගෙන හැඩ බලන්න යන්න එපා. ඒ හරහා නානාවිදපු ස්කෑම් වලට හොයන්න පුළුවන්. එහෙම නිකන් විඩා වනිවා ගන්න. මොනවා හරි විහිළුවක් තියෙන එකක් බලන්න. මොකක් හරි එකක් බලාගෙන ඉන්නකොට ඒක අස්සේ මොනවා හරි ඒවා සෑන්ඩ්විච් කරලා විකුණනවා නම් ඒ මොකද්ද කියන එක හරියට රීඩ් කරගන්න පරිස්සම් වෙන්න. ඒ පොලිටිකල් වෙන්න පුළුවන්. කොමඩි වෙන්න පුළුවන්. වෙන ඕන එකක් වෙන්න පුළුවන්. ඒවා හරි පරිස්සමට ගනුදෙනු කරන්න. අපි හැම වෙලෙම ඔබට මතක් කරන එක තමයි සාමයේ අපි මේ පුරුදු කරගන්න හදන්නේ මොකක් හරි සිද්ධියක් දැක්කට පස්සේ ඒ ගැන හිතන්න පුරුදු කරන එක 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 පැත්තකට එක සිද්ධියක් ගත්තා පස්සේ ඔබට මේ පැත්ත පේනවා මට මේ පැත්ත පේනවා අපි දෙගොල්ලෝ කතා අපි දෙන්න කතා කරාම ඔබට පේන මේ පැත්ත කැල්ල ඔබ මට කිව්වම මට පේන මේ පැත්ත කැල්ල මං ඔබට කිව්වම ඊට පස්සේ අපි බලන්න තව පැත්තක් තියෙනවද හතර පැත්තක් තියෙනවා දෙපැත්ත දෙන්නේ දාලා එහෙම නැත්නම් අපි එබිලා බලන්න ඕනේ මේ පැත්තේ මොකක් හරි ඊට වඩා අමුතු එකක් තියෙනවද මේ පැත්තේ ඊට වඩා අමුතු එකක් තියෙනවද කියන එක මොකක් හරි සිද්ධියක් ගත්තම මේ අපි අපේ version එක දෙන්නේ මේක මේ gediy pitin gilinna නෙමෙයි කපලා මහලා ඇඳ ගන්න නෙමෙයි අපේ දායකයෝ වෙන්න එපා අන්ධ භක්තියයි අමූලිකා ශ්‍රද්ධාවයි එක්ක අපිව අදහන මිනිස්සු වෙන්න එපා මං කියන අපි විතරක් නෙමෙයි ඕනම කෙනෙක් කොමඩි channel එකක් හරි political blog එකක් හරි travel channel එකක් හරි education හරි motivation හරි මොන ලබ්බක් හරි ඕන එකකට එහෙම එහෙම ඒ මත්තේ නැහින්න යන්න එපා. ඔබට මතකද කාලෙකදී ආව මේ මතක කොකා කෝලා තමයි පටන් ගත්තේ. කියන්නේ කොකා කෝලා නෙමෙයි පටන් ගත්තේ කොකා කෝලා කියලා තමයි පටන් ගත්තේ. කොකා කෝලා එකෙන් මෙච්චර ඩොලර් 80000ක විතර ටැග්ග්ක් ඇදලා තියෙනවා. ඒකට ඒක මේ ලංකාවට එක්කෙනෙක් ගේනවා. හරි නැත්නම් ලංකාවේ සමාගම කරහා තමයි ඒවත් දෙන්නේ. ඒක දීම පිණිස ලියාපදිංචි කිරීම පිණිස රුපියල් මෙච්චර ප්‍රමාණයක ගාස්තුවක් යනවා. ඒ ගාස්තුව මුලින් ගෙවන්න सेवा गास्तु गेवन्न गेव्वट पासे डॉक्यूमेंटेशन टिक इवर करला ओबटे डॉलर 80000 हरि लक्ष हरि मुदल गिनत देनवा कियला टेलीफोन एकट एसएमएस एकक हटियट आवा ईमेल्स वलट आवा कॉल करला विविध अय किव्वा अपि मे अहवल तनिन कथा करन्ने ओवाट मेहेम स्विप एकक ऐदिला तिनो मेहेम टैग एकक ऐदिला तिनो एके टैग दिनुम मुदल लबा गनीम सदा मेच्चर गानक ओया टेम्पत करन्नुने ईट पासे तमाई ओयागे मुदल हम्बेन्ने कियला डॉलर लक्षयक वितर ऐदिच्च स्विप एक गन्न රුපියල් ලක්ෂයක් විතර වියදම් කරන එක පාඩු නෑනේ විශාල ලාභයක් නේද කතර පරතරේ. එතකොට ඒවට අහුවෙච්චයි හිටියා. එහෙම අල්ල ගන්න පුළුවන් වෙච්චයි හිටියා. තව විවිධ කැම්පේන් කර කර. එහෙම සල්ලි එකතු කරගත්ත ඒවා තිබුණා. ඊට පස්සේ පිරමීඩ් කියලා එකක්. නෙට්වර්ක් මාකටිං කි. දාන එක ඉවරකුත් නෑ. ඒවා හොරබරු වංචා කියලා ප්‍රසිද්ධ වෙන එක අහුවෙන එක ඉවරකුත් නෑ. උන් පැනලා යන එක ඉවරකුත් නෑ. ආයෙකෙක් කවම ආයෙ අලුත් එකකට අලුතෙන් අහුවෙන ලංකාවේ දේශපාලඥයින්ට සහ නෙට්වර්ක් මාකටිං කාරින්ට ලංකාවේ දේශපාලන පක්ෂවලට සහ පිරමීඩ් බිස්නස් වලට කෙලවරක් නැතුව අහුවෙච්ච જાතියක් මේක. හෙට එකෙක් ආවොත් හෙට ඌට මීට වඩා හොඳට අහුවෙනවා. දැන් එහෙම මේ වර ඔන් මැක්ස් මොකද්ද කියලා එකක් මේ පහුගිය දවස්වල මහබැංකුව ප්‍රකාශයට පත් කරා. තව ආයතන මේ ප්‍රකාශයට පත් කරා. රුපියල් 100ක් දාපුවම 1000ක් ආපහු දෙනවා
කියලා. මම දැකමෙන් දාලා දෙනවා මේ IMF එකෙන් හම්බෙච්ච නැත් on max එකේ දැම්ම නම් අවුරුදු 3ක් යනකොට 3 ගුණයක් කරගන්න පුළුවන් කියලා. ඒ જાතිය. මේ පිරිස් අල්ලන කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි විශේෂයෙන්ම දැන් මේ දවස්වල මේ රට යන එක ලොකු උණක්නේ. උණක් කියන්නේ මේ වැරදි අදහසින් නෙමෙයි කියලා කියන්නේ. හැමෝටම පුඩි උණක් තියෙනවා. කොහොම හරි රට යන්න ඕනේ. එක්ක රස්සාවක් හොයාගන්න ඕනේ, එක්ක අධ්‍යාපන කටයුතු වලට එහෙම නැත්නම් මොකක් හරි එකකට රට යන්න පොටක් පාදා ගන්න උවමනාවෙන් ආසාවෙන් පෙළෙන මිනිස්සු ඉන්නවා. අධ්‍යාපන සුදුසුකමක් හදාගන්න රටකට යන්න, එහෙම නැත්නම් අධ්‍යාපන සුදුසුකමක් ලංකාව ඇතුලේ ලබා ගන්න උනන්දු වෙන අය. ලේසියෙන් ගන්න පුළුවන් පාරවල්. ආචාර්ය උපාධියක් ලක්ෂ 5කට විතර ගන්න පුළුවන්ද? MSc එකක් ලක්ෂ 3කට විතර ගන්න පුළුවන්ද? BA එකක් ගන්න පුළුවන්ද ලක්ෂ 50000කට 60000කට විතර? BSc එකක් ගන්න පුළුවන් 75000 ලක්ෂ වගේ සීමාවේ තියෙනකොට. සමහර මිනිස්සු ඒ කියන්නේ විශ්වවිද්‍යාල හැඩේවත් මොකද්ද දන්නේ නැතුව ආචාර්ය කියලා හැම නම දාගෙන ඉන්නවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල වල බලකොම ලෝකෙ කොහෙවත් එම් විශ්වවිද්‍යාලත් නැහැ. ඒ වගේ යුනිවර්සිටීස්. එහෙම වෙනම ජාවාරම් තියෙනවා. ඉක්මනින් පෝසත් වෙන්න කැමති මිනිස්සුන්ට, ඉක්මනින් සල්ලි හොයාගන්න කැමති මිනිස්සුන්ට, ඉක්මනින් ධන ධාන්‍ය එකතු කරගන්න කැමති මිනිස්සුන්ව ඉලක්ක කරගෙන, ඒවා ඉලක්ක කරගෙන මේ මාෆියාවන් ක්‍රියාත්මක වෙනවා. ඉක්මනින් ජනප්‍රිය වෙන්න තමන්ගේ නම ඉස්සරහට මොකක් හරි ටයිටල් කෑල්ලක් එල්ලා ගන්න. එහෙම නැත්නම් තමන් ටිකක් හොඳ වාහනයක් පදින්නේ, ලොකු ගයක් හදාගන්න. ඒ අවශ්‍යතාවන් හරියට තේරුම් අරගෙන ඒවට ඇඩ්‍රස් කරන මාෆියාකාරයෝ, ජාවාරම්කාරයෝ ඉන්නවා. එතකොට මේ පහුගිය දවස්වල මේ ඉතාම ප්‍රකට, ඉතා විශාල සබ්ස්ක්‍රයිබර්ස්ල ප්‍රමාණයක් ඉන්න කමඩි චැනල් එකක ගිය, එන්ටර්ටේන්මෙන්ට් චැනල් එකක ගිය වීඩියෝ එකක් සම්බන්ධයෙන් ලොකු සංවාදයක් ඇති වෙලා තිබුණා. ඒකෙත් මම හිතන්නේ විලක්ක කරලා තියෙන්නේ විදේශගත වීමේ ආසාවෙන් ඉන්න, විශේෂම IELTS, TOEFL වගේ ඒවා නැතුව රට යන්න බලාගෙන ඉන්න. මුගක් අහන්න කියන රට යන්නත් ඕන, රට යන්න තමන්ගේ කන්ඩිෂන්ස් ටිකක් තියෙනවා. සාමාන්‍ය ඉංග්‍රීසි බැරි කෙනෙකුට IELTS කරලා හෝ TOEFL කරලා හෝ වෙන මොනවා හරි කරලා එහෙම යන්න බැරි නම් ඒගොල්ලෝ හොන ඒව නැතුව යන්න පුළුවන් විදිහක්, ලොකු ගාණක් වියදම් කරලා රට යන්න විදිහක් නැත්තම් ස්ටුඩන්ට් හරි වෙන මොනවා හරි යන්න ලක්ෂ 75 80 50 35 40 වියදම් කරන්න සල්ලි නැත්තම් ඒකට වෙන ලේසි ක්‍රමයක් වෙනවා. ඒතර මේ ලේසි ක්‍රම, මේ පහසු ක්‍රම ජීවිතේ සරි කරගන්න, ජීවිතේ මොනවා හරි ගොඩ යන්න ට්‍රයි කරන අයව ටාගට් කරලා විවිධ ඒවා එනවා. එම් මාෆියාකාරෝ කවදාවත් ඇවිල්ලා කියන්නේ නැහැ මේ අපි මේ ගේම් එකක් දෙන්න යන්නේ. තමයි සෙල්ලම දාන්නේ. කියන්නේ සමහර මුල්ලේව හරියට කරනවත් කීපයක් හොයාගෙන අතින් යදම් කරගෙන හරියක් කරනවා. ඇයි ඒ? විශ්වසනීයත්වය හදා ගැනීම වෙනුවෙන්. ඒතර එහෙම කරලා කියන මේ අපි අහවල යනවා. අහවල ඉන්නේ අතන. ඒගොල්ලෝ මේ රටට ගියා, මෙන්න මෙතන ඉන්නවා, ඒගොල්ලෝ හොඳට ඉන්නවා. ඒගොල්ලන්ගේ ෆොටෝස් ගෙන්නගෙන එහෙම දානවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ දාන්න වෙන කයිට වෙනම විදිහකට රට ගියා. ඒගි ෆොටෝස් ගෙන්නගෙන දාන මේ අපෙන් තමයි ගියේ. උටත් කීයක් කර දුන්නු මූත් කියන මේ මමත්තාවේ අහවලාගෙන් තමයි. ඊට පස්සේ එකට දිගට 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 අහු කරගන්න අල්ල ගන්න පටන් ගන්නවා. ඒ නිසා කවුරු හරි කෙනෙක් මොකක් හරි අටමගලයක් ප්‍රොමෝට් කරනකොට ඊටාම පරිස්සමින් ඒවා බාර ගන්න. විශේෂයෙන්ම මේ තව තියෙනවා මේ පිළිවෙලට කිය හැකි මේ එම්බසි ඉන්න අඳුරන අයියා කෙනෙක් ලක්ෂ 5ක් දුන්නම් වීසාවක් ගහලා දෙනවා. කියන්නේ පහ නෙමෙයි දැන් නම් මං හිතන්නේ ඊටත් වඩා වැඩි ගණන් තියෙන්නේ. එහෙම ගහලා දෙන්නම් කියලා ඉතින් අනේ දෙනවා. දුන්නට පස්සේ මේ සාමාන්‍ය වීසා ප්‍රොසෙස් එකේ ගිහිල්ලා වීසා එක දානවා. දැන් මට පස්සේ හරි ගියොත් හරි අඳුරන අයියා තමයි ගහලා දෙන්නේ. ගෙවල් පල්ලෙහා මල්ලි, වත්ත පල්ලෙහා මේ නංගි, අපි අඳුරන මේ ඉස්කට ඉස්කෝලේ ගිය එකා, එහෙම නැත්නම් මේ මම එහෙ ඉන්න කාලේ අඳුර ගත්ත කවුරු හරි තමයි දැන් මෙතන මේ 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 ඔක්කොම බලන්නේ. උට තමයි මම කරන්න උනා කියලා එහෙම කරගන්නා ඉන්න. වැරදුනොත් මොකද කරන්නේ? වැරදුනොත් එවුනවනේ රිෆියුස් වෙන්න හේතුව. ඒතර මල්ලි ඔයා මම දැක්කෙත් නෑ මල්ලි. වා මොකද්ද මල්ලි මේ දාලා දෙන්නේ? එහෙම දාන්න බෑනේ මල්ලි. ඔයාගේ වැරද්දෙන් මල්ලි මේක මේ රිෆියුස් උනේ. මේ කරන්න දෙන්නේ නැහැ මට. දැන් අපි සල්ලි දීලා ඉවරයි. එයා කිව්වා මේ එයාට මොකක් හරි කරන්න පුළුවන් එකක් නම් එයාට මොනව හරි කරලා ගහලා දෙනවා කියලා මල්ලි. දැන් යා මල්ලි වගේ ડોකියුමන්ට් එක හදන්නද මල්ලි? ඇතුලේ එහෙම වෙලා තියෙනවනේ. එහෙම වෙච්ච දන්නා ඉන්නවනේ. ඒවට නිකන් යාන්තමට අහුවෙච්ච ඈත් ඉන්නවනේ. අහුවෙන්න කිව්ල ඔන්න මෙන්න බේරිච්ච ඈත් ඉන්නවනේ. ඒක කියන්න ගත්තොත් කෙලවරක් නැතුව කියන්න පුළුවන් ඒවා. කොහොම නමුත් මිනිසුන්ගේ මේ ආශාවන්, මිනිසුන්ගේ මේ බලාපොරොත්තු, මිනිසුන්ගේ මේ හීන පාවිච්චි කරලා ඒ වගේම රුපියල් 50 60 100 200 500 1000 1500 5000 10000 නානාවිධ විදිහට ඒ හීන, ඒ බලාපොරොත්තු, ඒ අපේක්ෂාවන් තමන්ගේ හීන හැබෑ කර ගැනීම වෙනුවෙන් පාවිච්චි කරන
ජාවාරංකාරයෝ ඉන්නවා. එතකොට මොකක් හරි එකක් දැක්කම ඒක ජාවාරමක්ද නැත්ද කියලා අඳුරගන්න එකත් ටිකක් අමාරු වැඩ. ඒ නිසා ඒවත් ගනුදෙනු කරනකොට ඉතාලම සිහියෙන් ගනුදෙනු කරන්න. ක්‍රීඩකයෙක් ඇවිල්ලා කිව්වා කියලා. නළුවෙක් ඇවිල්ලා කිව්වා කියලා. එහෙම නැත්නම් YouTuber කෙනෙක් ඇවිල්ලා කිව්වා කියලා. දේශපාලඥයෙක් ඇවිල්ලා කිව්වා කියලා. හයිකෝට් දාගත් එකෙක් ඇවිල්ලා කිව්වා කියලා. ඒගොල්ලෝ බුදුවරු හැටියට පිළි අරගෙන ඒ කියන්නේ ඒව ඔක්කොම විශ්වාස කළ යුතුයි කියලා න්‍යායක් ලෝකේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ. කියන්නේ කිව්ව පමණින්. ඇසූ පමණින් ඒව පිළිගන්න එපා. මොකද තමන් ඒකන යම් අධ්‍යයනයක් කරනවා. තමන් තමන්ගේ සල්ලි වියදම් කරනවා නම් තමන් තමන්ගේ වත්කම් නම් අපේට තියන්නේ උගසට තියන්නේ. තමන් ජීවිත කාලෙම එකතු පහදු කරගත්ත බලාපොරොත්තු හීන නම් මේ අපේට තියලා ඊළඟ අඩිය තියන්න සූදානම් වෙන්නේ. ඒ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ගැන ඊට වඩා හොයන්න පුරුදු වෙන්න ඕනේ. ඒකයි මම ඔබට කියන්නේ. ලංකාවේ තෙල් තරගකාරීත්වයක් ඇති කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි ගරු කණිජ විදුලි බලහ බලශක්ති ගරු අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමාගේ සංකල්පයක් අනුව බ්ලා 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 මේ ලංකාවට තවත් තරගකාරී තෙල් සමාගම් තුනක් ගෙන්වීමට අදාළ කැබිනට් අනුමැතිය හම්බෙලා තියෙනවා. සිනොපෙක් එනවා චීනෙන්. චීනෙන් එකක් එනවා නම් අනිවාර්යයෙන්ම එකක් ඇමරිකාවට දෙන්නම ඕනේ. යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සහ RM Parks USA කියන මේ ආයතන දැන් සිපෙට්කෝ එක සතුව තියෙන ඉන්ධනහල් 150 150 150 ගන්න ලෑස්ති. ඒගොල්ලන්ට ඉන්ධනහල් 450ක් දෙනවා. තමන් හිතන්නේ අලුතෙන් 50 දුවද දාන්න අවසර හම්බෙනවා කියලා. දල ඉලක්කමක් හැටියට ගත්තම ලංකාවේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් 500ක්. ආසන්න වශයෙන් දිස්ත්‍රික්කයකට පිරවුම්හල් 20ක් හම්බෙනවා මේ පුද්ගලික ආයතන වලට. ඔව්. මහජනයාට හොඳම සේවාව ලබා ගැනීම, මහජනයාට ලාභම සේවාව ලබා ගැනීම වෙනුවෙන් මේ තරගකාරීත්වය ඕනේ. සමාගම් පහක් වෙනවනේ එතකොට. මේ සිනොපෙක් එක යුනයිටඩ් ඕස්ට්‍රේලියා RM Parks මේ තුන සමග දැනට තියෙන ඉන්ඩියන් ඔයිල් කෝපරේෂන් IOC එක සහ සිබෙට්කෝ එක මේ පහ එනවා ගේමට. අපි හිතමු සිබෙට්කෝ එක අපේ ලීඩරේ CI RM Parks අවිල කරමු අපි 99.90ට දෙනවා. යුනයිටඩ් ඕස්ට්‍රේලියා කරමු අපි 99.89යි අපේ ගාන. ඊට පස්සේ සිනොපෙක් අවිල කියනවා අපේ ගාන 95යි අතෙන්ට යනවා. රුපියල් 199 වගේ තියෙනකොට 95කට තෙල් ගහ ගන්න පුළුවන් ෂෙඩ් එකක්. ඒක දුර ගිහින් ගහන් ආවත් පාඩු නැති තත්ත්වයක් තියෙනවා. හැබැයි ලංකාවේ තරගකාරීත්වය උඩට අනිත් පැත්තරනේ හැමදාම වෙන්නේ. සිපෙට්කෝ එක 100යි කියවම. අර වී මිල දී ගන්න එක වගේ තමයි. අපිට 100 දෙන්න බෑ. අපි දෙන 101ට. ඊට පස්සේ ඒ පුද්ගලිකේ වටික ඔක්කොම 101ට ගණන් තියා ගන්නවා. තෙල් ටික අරගෙන ඇවිල්ලා ස්ටොක් කර ගන්නවා. තෙල් මිල 100යි. සිබෙට්කෝ එකේ බඩු නැහැ. මේකට ඇතුළත් මාර සපෝට් එකක් දෙනවනේ මගේ දෙන්න નિયમિતයි. ওই වගේ එකක් ආවට පස්සේ සිබෙට්කෝ එක වට්ටන්නේ. හෝ සිබෙට්කෝ එක දිය කරලා අරින්නේ. ඇතුළම තමයි සෙට් වෙන්නේ. යුනයිටඩ් එකත් එක්ක වෙනම ඩීල් දාගන්න. හතර පහ එක්කම ඩීල් දාගන්න. එක එක සමාගම් එක්ක ඩීල් දාගන්න. ලොක්කු මේ ඇතුළේ ඒ තීන්දු తీරන ගන්න බලය තියන අය සිබෙට්කෝ එක ක්‍රමයෙන් පල්ලම් බස්සන්න කටයුතු කරලා. මගෙන මේ සම්භාවිතාවන් තියෙනවා. ඊට පස්සේ අර හතර විතරක් ඉතුරු වෙනවා. බලශක්ති මෙහෙවීම සම්බන්ධයෙන් බලය ක්‍රමයෙන් රාජ්‍යෙන් ගලවගෙන පුද්ගලික සමාගම් හතර කර ගන්නවා. උදාහරණ වලට ගන්නවා දැන් මේ අනිත් ඵලයන් යන්නේ යකෝ. අහවල් තන එක රජයේ එකක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ ප්‍රයිවට් එක. ඔය රටවලුත් දුවන්නේ අපූර්වට. එහෙම දුවන්න පුළුවන් එහෙම රටවල. එහෙම පාලනයක් තියෙන, එහෙම විනයක් තියෙන, එහෙම නීතියක් තියෙන, එහෙම සදාචාරයක් තියෙන එහෙම දේවල් අනුගමනය කරන රටවල් වල එහෙම කරන්න පුළුවන්. ඕ හැබැයි මේක මොකක් හරි ජාවාරමක් කරලා මොකක් හරි ගේමක් ගහලා තමන්ට පුද්ගලිකව කීයක් හරි අත්පත් කරගන්න පුළුවන් නම් අනිත් ඒවා මකබෑවිලා ගියාවේ කියලා අතහැරලා දාන දේශපාලන යාන්ත්‍රණයක්, එහෙම කරන රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයක්, එහෙම කරන පුරවැසි යාන්ත්‍රණයක් ඉන්න රටක අර 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 දියුණුවයි කියන ස්කැන්ඩිනේවියානු, ඔහෙම නැත්නම් ඇමරිකානු, උතුරු ඇමරිකානු මහද්වීපයේ තියෙන රටවල් එක්ක සංසන්දනය කරමින් ඒ සෙල්ලම කරන්න බෑ. කොහොමද දැන් අපි කැමති වුණත් නැතත් මේ පුද්ගලික සමාගම් තුන එනවා. ඇවිල්ලා මේ පුද්ගලික සමාගම් ටික ලංකාවේ ව්‍යාප්තව තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න නියමිත වෙලා තියෙනවා.
මේ වැඩේට කවුද අනුමැතිය දෙන්නේ? ඒ කියන්නේ කැබිනට් එක අනුමැතිය දෙන්නේ. මේ මොන කැබිනට් එකද? මේ කැබිනට් එක පත් වෙන්නේ 2020 අගෝස්තු 5 පැවතිච්ච ඡන්දේ ප්‍රතිඵලයක් හැටියට පාර්ලිමේන්තුවට න මන්ත්‍රීවරුන්ගෙන් තමයි මේ කැබිනට් එක පත් වෙන්නේ. දැන් 2020 පාර්ලිමේන්තු ප්‍රතිවර්ණ 2009 ජනාධිපතිවරණෙත් තිබ්බ. ප්‍රධාන සටන් පාඩයක් වුණා මොකක්ද? ආණ්ඩුව විකුණන ඒවා ගන්න එපා. අපි ආවම ආපහු ගන්නවා. කවුද කිව්වේ? මහින්ද රාජපක්ෂ. එතකොට මහින්ද කිව්වා ලංකාණ්ඩුව විකුණන ඒවා ගන්න එපා කියලා මුළු ලෝකෙටම පණිවිඩයක් දුන්නා. දීලා කිව්වා අපි ආවම ආපහු ගන්නවා. ඒ වෙනුවෙන් හම්බෙච්ච ජනමතයක් සහිතව පත්වෙච්ච පාර්ලිමේන්තුවකින් පත්වෙච්ච කැබිනට් එකක් තමයි දැන් මේ විකුණන්න පුද්ගලීකරණය කරන්න බෙදා හරින්න බෙදලා දෙන්න අවසර ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙකෙන් මොකක්ද ඒගොල්ලෝ විශ්වාස කරන්නේ? ඒ කියන්නේ විකුණන එක මරු කියලාද? පුද්ගලීකරණය කරන එක මරු කියලාද? පුද්ගලික ව්‍යවසායකින්ට මේ 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 රාජ්‍ය කරන බිස්නස් වලින් වැඩි පංගුවක් දෙන්න ඕන කියන එකද විශ්වාස කරන්නේ? ලංකාණ්ඩුව විකුණන ඒවා ගන්න එපා අපි ආවම ආපහු ගන්නවාද කියන එකද විශ්වාස කරන්නේ? මේක සම්පූර්ණයෙන්ම කළුයි සුදුයි වගේ සම්පූර්ණයෙන්ම එකිනෙකට පරස්පරව විශ්වාසයන් දෙකක්. හැබැයි ඒ වෙනුවෙන් 2019 ඒ වෙනුවෙන් 2020 පෙනී හිටපුවෝ මේ වෙලාවේ මේ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ කියන්නේම මුන්ට ඊළඟ නිශ්චිත මොහොතකදී ඊට වඩා වෙනස් එකක් වෙනුවෙන් පෙනී ඉන්න බැරිකමක් නැහැ. මේවට එන්න අවසර දෙමු කියලා අනුමැතිය දෙන කැබිනට් එක මේකේ අත උස්සන බුවාලා ටික ඊළඟ ජනාධිපතිවරණේ හරි ඊළඟ මහමැතිවරණේ හරි කිට්ටු කරලා කවුරු හරි අරන් ආවත් බැසිල් අරන් එනවා සටන් පාඩයක් දේශීය ආර්ථිකයක් විකුණපු සියල්ල ආපහු ගන්නවා අපි කියලා මේ කැබිනට් එකට වෙලා ඉඳගෙන අත උස්සලා මේ පාර්ලිමේන්තුවට වෙලා ඉඳගෙන ඒ වෙනුවෙන් ඡන්ද දෙන වැඩ කරනවා ඒ වේදිකාවට නැගලා රනිල් වික්‍රමසිංහට බැනලා විකුණපු ආපහු ගන්න මාව මන්ත්‍රී කරන්න කියලා ජනවරමක් අරගෙන පාර්ලිමේන්තුව ආවතු පුදුම වෙන්න එපා. කිසිම න්‍යාය ධාර්මික ප්‍රතිපත්තියක් නැති කිසි අයිඩියොලොජි එකක් නැති කිසි දේශපාලන දැක්මක් නැති වුන ඒ වෙලාවේ තමන්ගේ නායකයා කිව්වොත්ම මේක තමයි පුතා ටොප් බඩු කියලා. ඒක තමයි සර් ටොප් බඩු කියලා. ඊට පස්සේ ටික දවසකින් නායකයා මාරු වෙලා වැලේ වැල්ලතු ඉන්නකොට මොකෙක් හරි ඇවිල්ලා තවන් ගලවගෙන මේක තමයි මචං ටොප් බඩු කිව්වම ඒක තමයි සර් ටොප් බඩු කියලා ඒ පැත්තට හුරේ දානවා. ඒ කියන්නේ තුන්වෙනි එකකට හුරේ දාන්න බැරි කමක් නැහැ. කොහොම නමුත් අපි වගේ රටක බලශක්ති ශේෂ්ත්‍රය ක්‍රමෙන් පුද්ගලික අංශයට යන කියන්නේ රාජ්‍යන් ගිලිහිනවා කියන එක එච්චර හොඳ එකක් නෙවෙයි. ඒකෙන් කියන්නේ විකුණනක හෝ පුද්ගලීකරණය කරන එක ප්‍රතිව්‍යුහගතකරණය කරන එක PPP වලට යන එක ප්‍රතිපත්තියක් හැටියට වැරදි කියලා මම කියන්නේ නැහැ. රාජ්‍ය බිස්නස් නෝක ව්‍යාපාර නෝකල යුතුය කියලා මම කරුණුත් කියලා තියෙනවා. ලංකාවේ ආණ්ඩුවට කොහොමවත් බිස්නස් කරන්න තේරෙන්නේ නැති බවත් මම කියලා තියෙනවා. කවුරු ආවත් ඒ කියන්නේ ලංකාවේ ආණ්ඩුව මොකක් හරි බිස්නස් එකකට අත ගැහුවොත් ඒක පාඩු වෙලා කුල්ල කුජිත වෙලා තමයි නතර වෙන්නේ. අනිත් එක මේ වෙලාවේ මේ ප්‍රයිවටයිසේෂන් තමයි මාර්ම එක කියලා කියන අය. සියල්ල අර 1970 77 සමගි පෙරමුණු ආණ්ඩුව වලින් එහෙම සම්භව වෙලා ආපු කට්ටිය. මහින්ද රාජපක්ෂේ ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් හැටියට හිටියා. වාසුදේව නානායක්කාරයේ ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් හැටියට හිටියා. ඊට පස්සේ එතනින් පස්සේ අද දවසේදී පොදු ජන පෙරමුණු නියෝජනය කරන අය. හැමෝම අතනින් සම්භව වෙලා ආපු අය. ඒ සම්භාවිත ප්‍රතිපත්ති පිළිගත්ත අය සිරිමා එකක් කියනකොට ඒකට හා කියනවා. චන්ද්‍රිකා ඇවිල්ලා තව එකක් කියනකොට ඒකට හා කියනවා. මහින්ද ඇවිල්ලා තව එකක් කිව්වා ඒකට හා කිව්වා. මෛත්‍රීපාල ඇවිල්ලා වෙනම කතාවක් කිව්වා ඒකටත් හා කිව්වා. ගෝඨාභය ඇවිල්ලා වෙනම බුලක් කිව්වා ඒකට හා කිව්වා. දැන් රනිල් ඒ සම්භාවිත කණ්ඩායමට අදාළව නායකත්වයේ දෙමින් වෙනමම කතාවක් කියනවා මුන් මෙන්න ඒකටත් හා කියනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ අර 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් අත උස්සලා ඊට හාත්පසින්ම පටහැනි 18ටත් අත උස්සලා ඒකට හාත්පසින්ම පටහැනි 19ටත් අත උස්සලා ඒකට හාත්පසින්ම පටහැනි 20ටත් අත උස්සලා ඒකට හාත්පසින්ම පටහැනි 21ටත් අත උස්සපු එවුම්. ඒ කියන්නේ මේ අමු සුද්ධ සිංහලෙන් තියෙන එකිනෙකට පරස්පර වූ හතර පහකට එකළඟ අවුරුදු 10ක් 15ක් ඇතුළේ අත උස්සන්න පුළුවන් එවුන්ට. මේ වගේ නිකන් තේරෙන්නේ නැති රොකට් සයන්ස් වගේ ප්‍රතිපත්ති වෙනස් කරන එක කිසිම අමාරුවක් නැහැ. ඒක වෙනස් කරනවා. අර කොළ තුනක් තිබ්බනේ. දරගමුගේ අත්තරංගුඩ ගන්න පුළුවන් කියලා මේ ප්‍රසන්න අල්විස් කිව්වේ පෙබරවාරි මාසේ මේ 9 වෙනිදා. ඩයනව අත්තරංගුඩ ගන්න පුළුවන් කියලා කිව්වට පස්සේ ඉතින් ඒගොල්ලෝ එළියට ඇවිල්ලා සිගරට් එකක් බීලා ප්ලේන් ටියක් බීලා ගෙදර ගියා CID එක. මරු ගඩක් වෙලා තියෙනවා. දැන් පෙබරවාරි 9 තමයි කියන්නේ ඩයනෝ අත්තරංගුවට ගන්න පුළුවන් කියලා. CID එක ඇවිල්ලා කියනවා මෙයා අත්තරංගුවට ගන්න පුළුවන් ස්වාමීනි.
වහාම අපිට වරෙන්තුවක් දෙන්න. ප්‍රසන්න අලුස් මොකද්ද කියන්නේ? ප්‍රසන්න කියනවා වරෙන්තුවක් නොමැතිව අත්තරංගුවට ගත යුතු වරදක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්තරංගුවට ගන්න අධිකරණ වරෙන්තුවක් අවශ්‍ය නොවේ. ඔයගලන්ට පුළුවන් අත්තරංගුවට ගන්න කියලා. දැන් ඒක අධිකරණයක් නෙවෙයිනේ කියන්නේ මුලින්ම අත්තරංගුවට ගන්න කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡාවෙන් ඇවිල්ලා කියන්නේ. අපිට මේව අල්ලා ගන්න ඕනේ. පොඩි කොස්සක් තියෙනවා වරෙන්තුවක් නැහැ. දෙන්න පුළුවන්ද? ඒගොල්ලෝ අහන්නේ. ඒ අහපු කට්ටිය. පෙබරවාරි 9 නේ අහන්නේ. මේ කණ්ඩායම 2022 ඔක්තෝබර් 31 වෙනිදා ඩානගමගේ හෝකන්තර ගෙදරට ගිහිල්ලා ඉඳගෙන තේ බීලා ස්ටේට්මන්ට් එකක් ලියාගෙනනවා. ඒ පෙබරවාරි 9ට හුඟක් කාලෙකට කලින්නේ. ජනවාරි 23 2023 හෝකන්දර ගෙදරට ගිහිල්ලා ඉඳගෙන තේබිබි ස්ටේට්මන්ට් එකක් ලියාගෙනනවා. ඒත් ඉතින් පෙබරවාරි 9 වෙනිදාට කලින් දවසක්නේ. 2023 මාර්තු 10 වෙනිදා හෝකන්දර ගෙදරට ගිහිල්ලා ඉඳගෙන තේබීලා ස්ටේට්මන්ට් එකක් ලියාගෙනනවා. පෙබරවාරි 9 ගිහිල්ලා උසාවියට කියනවා CID එක අත්අඩංගුවට ගන්න පුළුවන්. මාර්තු 10 වෙනිදා මැඩම් මේ DIG මහත්තයාටත් කතා කරා. CID ඩිරෙක්ටරටත් කතා කරා. CID එකේ මේ SP මහත්තයාටත් කතා කරා. මැඩම්ට පුළුවන් පොඩි මේ ස්ටේට්මන්ට් එකක් දෙන්න මේ පාස්පෝර්ට් එක ගැන. WPC ශශිකලා, PC ලක්ෂ්මන් දෙන්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ අංශයේ බාර ASP ගේ අනුමැතිය ප්‍රකාරව ඩායනගමගේ ගෙදර ගිහින් ඉඳගෙන ස්ටේට්මන්ට් එකක් ලියාගෙන යනවා. එන අර පෙබරවාරි 9 මගුලක්ද කියුවේ උසාවියට ඇවිල්ලා. පෙබරවාරි 9 වෙනිදා වන විටත් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත යුතු වරදක් කළ කාන්තාවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම ඩායනගමගේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉස්සරහට ගිහිල්ලා කරුණු කියලා. ඊට මාසකට පස්සේ ඩායනගමගේ ගෙදරට එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම PC කෙනෙකුයි WPC කෙනෙකුයි DIG ගේ ඩිරෙක්ටර්ගේ ASP ගේ අනුමැතිය අවසරය ප්‍රකාරව යවලා හැල්ලක් ලියාගෙන යනවා. අනේ ප්‍රසන්න අලුස් අප්‍රේල් 6 වෙනිදා මම හිතන්නේ මේවා ඇහුවා නම් හොඳයි. ඔබට බලන්න පුළුවන් වෙයි ප්‍රකාශය සටහන් කරගත්ත බවට වන ඒවා. මේ ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව Facebook status එකකට, YouTube video එකකට වගේ නිකන් පොඩි මොනවා හරි එකකට මේ ඌය වෙලා ෆයර් වෙලා දඟලනව ඇරෙන්න මේ වගේ සීරියස් කේස් වලදී මොකද්ද කරන්න කියන එක අඩුම තරමේ ප්‍රකාශය ලබා ගැනීම සඳහා කැඳවන්නේවත් නැහැ. ඇයි? එයා මන්ත්‍රී කෙනෙක්නේ. ඒ උම්ම කියන ආගමන විගමන නීති පවා උල්ලංඝනය කරලා රටේ ඉන්න කියලා ගෙදරට ගිහින් ස්ටේට්මන්ට් එක ලියාගෙන යුක්තිය සාධාරණත්වය පතන්නේ මේ වගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකින්ද? මේ කරන විමර්ශන වලින්ද ඩානගමගේ වැරදිකාරියක් කරලා නීතිය ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ? උසාවිත් එකයි පොලිසිත් එකයි 2014 10 වෙනි මාසේ 5 වෙනිදා බ්‍රිතාන්‍ය පුරවැසි කියන පාස්පෝර්ට් එක යටතේ ශ්‍රී ලංකාවට පැමිණලා තියෙනවා ඩානගමගේ 14 10 5 14 1 24 N509 13 86 කියන ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එක අරන් තියෙනවා. එකවද 10 24 අරගෙන තියෙනවා ලංකාවේ පාස්පෝර්ට් එක. හැබැයි ඒ අවුරුද්දේ 10 වෙනි මාසයේදී පවා බ්‍රිටිෂ් පාස්පෝර්ට් එක පාවිච්චි කරලා දෙනවා. ඩුවල් සිටිසන් කෙනෙකුට ඒක කරන්න පුළුවන්. ප්‍රකාශය දෙමින් මේ අහනවා ඔබතුමිය ද්විත්ව ප්‍රවේශභාවය ලබාගෙන තියෙනවද කවුද හරි කියලා. නෑ. ද්විත්ව ප්‍රවේශභාවයක් නැත්තම් එහෙම කොහොමද දෙකක් පාවිච්චි කරන්නේ? හරි. විදු බ්‍රිටිෂ් පාස්පෝර්ට් එකක් තිබ්බා. ඒ ප්‍රවේශභාවය අයින් කරගත්තා. නම් ලංකාවේ ප්‍රවේශභාවය ගත්ත වෙලාවක් තනක් තියෙන්නත් ඕනේ. කොහොම හරි ලංකාවේ පාස්පෝර්ට් එක ගත්තට පස්සෙත් බ්‍රිටිෂ් පාස්පෝර්ට් එක පාවිච්චි කරලත් තියෙනවා. හැබැයි ඩුවල් සිටිසන් අරගෙනත් නෑ කියලා ප්‍රකාශයක් මගින් දෙනවා. ඉතින් උපන් හදලා තියෙනවා, NIC හදලා තියෙනවා, පාස්පෝර්ට් හදලා තියෙනවා. එකක තියෙන නම නෙමෙයි අනිකේ තියෙන්නේ. එකක තියෙන විස්තර නෙමෙයි අරකේ තියෙන්නේ. මේකේ අම්මා නෙමෙයි මේකේ අම්මා. මේකේ තාත්තා නෙමෙයි මේකේ තාත්තා. අවුල් චාලාවක්. සාමාන්‍ය මිනිහෙකුට එහෙමනම් හත් පාරක් හිරේ දාන්න කල හත් පාරක් හිරේ දාන්න කාරණා තියෙනවා. CID එක මේව වාර්තා කරලා තියෙනවා. හැබැයි ධනය හමුවේ, බලය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩානගමගේ සිද්ධියේදී කුක්ක බවට පත් වෙලා තියෙනවා. මේ නඩුව රෝෂල්ලාගේ ඇගේ හයිය මත ඇදගෙන ගිය සයා ඇදගෙන යන නිසා මිසක එතනින් මෙපිට මේ නඩුව උසාවිය විසි කරලා හුඟක්කල් තාක්ෂණික දෝෂ අපි මොකක් හරි මගුලක් කියලා. මේ නඩුව උසාවිය විසි කරලා හුඟක්කල් ප්‍රශ්නේ තියෙන්නේ මේ සෝෂල් මීඩියා අරව මේ කතන්දරත් එක්ක මේක නිකන්
හැම වෙලේම උඩ එනවනේ. එතකොට අර වේගෙට විසි කරන්න බෑ. චුට්ට 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 තමයි මෙහෙම පැත්තකින් තියන්න පුළුවන්. ඒ චුට්ට 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 පැත්තකින් තියලා මේසේ පල්ලෙන් මෙහෙම වටන්න තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක පැත්තකින් කල් ගන්නේ සහ මේ අරාදින්නේ. දනගමගේ අතරංගුවට ගන්න පුළුවන් කියලා තියෙන කොටත් අතරංගුවට නොගැනීම සහ අතරංගුවට ගන්න පුළුවන් කියලා කියලා තියෙන කොටත් එය නොසලකා ගෙදරට ගිහිල්ලා විල්ලජ්ජාතුව ස්ටේට්මන්ට්ස් රෙකෝඩ් කරන් ආපුවට වැටත් නියරත් ගුවන් කානම් කාට පවසම් ඒ අහේතුව බණ්ඩාරවිල පොලිසිය OIC අර මතකනේ අර කොළඹ කොටුවේ මේ දුම්රිය ස්ථානයේ වැසිකිළියක් තුල දරුවෙක් දාලා ගිය කාන්තාවක් අතරංගුවට ගන්නකොට රඟපාලා කෙලියක් වුණා. දැන් මතකත් නෑ නේද? ඔව්, ඔහොම තමයි හැටි. මිනේ පරීක්ෂණයක් කරනවා කිව්වා. මොකද දන්නේ උනේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ගාව අර මේ වැටමාර පොළ පිටේ ගහගෙන හිටපු අමුතු හමුදා බලයනිය. ඒගොල්ලෝ මේ අපේද කියලා අපි දන්නේ. අපි මේ පොඩක් බලලා කියන්නම්. ඒ ෆොටෝ එතනද කියලාත් වෝහාරික මේ මොකද්ද පරීක්ෂණයක් කරන්න ඕනේ කිව්වා. බලලා කියන්නම් චුට්ටක් ඈ. දැන් බලන මාසකට වඩානේ. කාටවත් මතකත් නෑ. ඉතින් අපි විතරක් මේවා මතක තියාගෙන තුන්ඩු කෑලි අලවගෙන කියවා කියවා ඉන්නවා. අපි යනවා. යන කලින් මතක් කරන්න ඕනේ මේ channel එක subscribe කරලා නැත්නම් ඔබ මේ channel එකට කැමති නම් subscribe කරන්න. ඒ වගේම අපි Patreon සමූහයේ සමාජිකයෙක් වෙන්න ඔබ කැමති නම් අපි ඔබට ආරාධනා කරනවා. ඊටම ගෞරවයෙන් අපි Patreon සමූහයකට එකතු වෙන්න. ඔබේ ශක්තිය, ඔබේ ධෛර්යය සහ ඔබේ දායකත්වය නිසා මේ නාලිකාවල් වඩා හොඳට සහ එක අරමුණකින් කටයුතු කරගෙන යන්නට හැකියාවක් ලැබෙනවා. අපි ආයෙ දවසක හම්බෙමු.